ධර්මාුාාව. අද ධර්මානු ශාෂනාපාත්තන දේශකයණන් වහන්සේ හම්බන්තට උඩ මලල වෙහෙරගල ආරණ්‍යස්සේ නාශසනවාසී පූජපාද. රිදියගම ඉන්දාලෝක ස්වාමින් වහන්සේ. සමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සත්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ගමුක්කතන් දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සලනකාලු, අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා නමුතස්සෙ භගවතු වරහතු සම්මා සම්බුතස්සේ නමුතස්සෙ භගවතු වරහතු සම්මා සම්බුතස්සේ නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස සීලං සමාදි ප්ඥාච විමුත්තිච අනුත්තර අනුබුද්ධ ඉමීදම්මා ගූතමීනයසසින ඉතිබුද්ධ අභි්ඥාය දම්මකාසිබික්කුුණං දුක්කසන්තකරෝසත්තා චක්කුමා පරිනිබුතාති පිතුනි මෙලෝ පහළ වී වදාල ශ්‍රේෂ්ඨතමුතුමන් වහන්සේ භාග්‍යවත් අරිය සම්වා සම්බුදුරජාණන් වහන්සේ. එ උතුම් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය දෙවිය මනුෂ්්‍ය බ්‍රහ්ම ආදී සියලු සත්වයන්ට සැනසිලිදායක උතුම් ජීවිතයක් ජිවමාන බුදුජීවිතය පුරා පන්සාලි ස් වර්ෂයක් මුළුල්ලේ. තමන් වහන්සේගේ කය පිළිබඳව පවා සිතනෙ නැතුව උන්වහන්සේ මහත්ම පිහිටක් මහකරුණාවිල් ලෝකයට සිද්ධ කළේ. දවසපුරාම ලෝක සත්‍යය වෙනුවෙන් වහන්සේ කැපවුණේ පැයකුත් වවිනාඩි විස්සක් පමණක්. විවේකයට විංකරලයි එවැනි මහා ධර්ම ප්‍රචායක් ලෝකයට ධර්ම සැනසිල්ලක් ලබාදුන්නු බුදුරජාණන් වහන්සේ අවුරුදුහතලි ස්පාක්පුරා සුදු දල්දා යිෂ්පාර්ශයෙන් අස්්ටාංග සමන්නාගත බ්‍රක්මස් සුරෙන් විසියෙක් දහසක් විනේපිටකේ ධර්මස්කන්ද වශයෙන් ශ්‍රාවකයන්ට පනම වදාලා විසිය එක්දහසක් දරමස්කාන සූත්‍ර පිටකේ වශයෙන් දේශනා කොට වදාලා. හතලිස් දෙදාහසක් දරමස්කන් දබිධරමි පිටකේ වශයෙන් දේශනා කොට වදාලා එසේ දේශනා කළ බුදුරජාණන් වහන්සේගේ දරමිය තුළ සඳහංවන අවසාන සූත්‍ර දේශනාව. මහා පරිනිබ්බාන සූත්‍රය දීගනිකායේ දෙවැනි කොටසේ මහාවරගේ තුංවිනි දේශනාවයි. අද අපි බුදුරජාණන් වහන්සේගේ බුදු ජීවිතේ අවසාන දිනකීපය ගත වනවා කාරය මෙනෙහි කරන්නේ. වෙසක්පුන්පොෝ දවසකම ලෝකෙට බිහිවෙලා ලෝක සනසලා වෙසක්පුන් පෝ දවසකම ලෝතුරා බුදු බවට පත්වෙලා එවැනිම වෙසක් සඳක් පායන දවසකදීම ලෝකයෙන් බැසගිය සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ ජීවිතයෙන් අපටත් සැනසිල්ලක් වේවාකෙන දහසින් අපි ශ්‍රවණය කරමු. බුදුරජාණන් වහන්සේ මේ දේශනාවාරම්බේදි වැඩහිටියේ අජගහනුවර ගිජුගුළු පව්වේ. එතනින් බුදුරජාණන් වහන්සේ අම්බලට්ටිකාවට වැඩම කළ අම්බලට්ටිකාවෙන් නාලන්දානුවරට වැඩම කලා. නාලන්ධානුවර වැඩන වෙලාවෙදි අග්‍රශ්්‍රාවක සාරිපුත්්‍ර මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ ඥානය පිළිබඳ මෙවැනි සිංහනාදයක් කලා ස්වාමීනිි භාග්‍යතුන් වහන්ස අතීතයම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වැඩ සිටියාද ඒ සියලු බුදුරජාණන් වහන්සේලාගේ බුදුුවන අනාගතයේ මතු ලෝතුරා බුදුරජාණන් වහන්සේල පහළ වෙනවනම් ඒ බුදුරජාණන් වහන්සේලාගේ බුදුනුවනත් අපගේ භාංගෙවත් බුදුරජාණන් වහන්සේගේ බුදුනුවනත් මේ ලෝක අග්‍රම ඥාණය අග්‍රමණුවන බවට පත්වෙනවා ස්වාමීනිී. ඒුව නික්මෝ යන්න සමත් වෙනත් දෙවියෙක් ප්‍ර්යෙක් මාර්යෙක් නැතේ කියන ඔය සිංහනාදය පැවැත්තුවා. බුදුරජාණන් වහන්සේ සෑම් ස්ථානයකදිම මෙ අවසාන කාලයේ ජීවිතයේ පැවැත්තුූ කාරුණික දේශනයක් තිබුණා. මහනෙන සීලය මෙබඳුයි සමාධිය මෙබඳුයි සමාධියෙන් වරන ලද ප්‍රඥාව මහත් පලවෙනවා ඒ ප්‍රඥාව තුළින් මනාවටණ ලද ප්‍රඥාව තුළින් සියලු කාමාශ්‍රව, භවාශ්‍රව, අවි්්‍යාශ්‍රව කියන ආශ්්‍රවයන්ගෙන් විිදිලා අමාමහනිවන ශක්ෂාත් කරගන්නවා කියන අනුශසනාවම නිතර නිතර ශ්‍රාවක භික්‍ෂන් වහන්සේලාට දරුවන් කෙර අනුසාසනා කරන දයාබර පිය කෙනෙක්කු වගේ බුදුරජාණන් වහන්සේ පැවැත්තුවා. බුදුරජාණන් වහන්සේ පාටලී ග්‍රාමයට වැඩම කරන අවස්ථාවේ ඒ පාටලී ග්‍රාමයෙහි අජාසත් රජතුමාගේ අමාත්‍යවරු දෙනෙක් සුනීත වස්තකායද දෙනා විශාලා මහනුවර ලිච්චවි රජදරුවන් පරාජය කරන්න යුද්ධ කරන්න නගරයක් මවමින් හිටිය. ඒ නගරේ පසු කලෙක පාට්ලි නගරය වශයෙන් හැඳින් වුනා බුදුරජාණන් වහන්සේ එහිදී ඒ අමතිවරුන්ගේ දාානය පිළිගෙන අනුමෝදනා කොට ඒ නගරයෙන් වැඩම කරනකොට. යම්ගිසි අනාගතවාක්‍යයක් ද ප්‍රකාශ කලාා මේ පාටලී නගරය අනාගතයේ වෙළඳ ම අධ්‍යස්ථානය ඩුපොද ියිනතන ඩුපොද පටනතනක් කියන වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත්තිෙනවා. ඒ අනාගතවා කෙසේම සිද්ධ වුණා.ඒවගේ මේ නගරයට ගින්නෙන් ජලෙන් සහ මිත්‍රබේදයෙන් අනතුරුවන බව වඋනාස දේශනා කළ. බුදුරජාණන් වහන්සේ නගරෙන් පිටත්වවෙච දවාරේ දොරටුව ගෞතම දවාරය නමින් ඒ ඇමතිවරු නම් කලා ගංගාන අද්‍ය න්තරවෙ තොටුප, ෞතම තීර්තය ෞතම තොටු පලව වශේෙන්ද දා නම් කලා. බුදුරජාණන් වහන්සේ ගංගා නමනදී එතිරවෙලා කෝටිගාමයටයි වැඩම කළේ. කෝටිගාමේ වැඩීදගෙන මෙන්න මෙවැනි දේශනාවක් පැවැත්තුවා. මහනනී තෙරක් නොපෙනන මේ දීර්ග සංසාරෙදි ඔබත් මමත්. ධර්ම සතරක් නොදන ගැනීම නිසා. බොහෝ දුක්වින්දා. ඒ දුක්වින්දේ දුක නොදන ගැනීම නිසා දුකහි හේතුව දුකෙහින් නැතිවීම සහ දුක් නැතිකිරින් මාර්ගය කියන. චතුරාර්ය සත්‍යය දැන නොගැනීම මනිසා ඔබත් මමත් බොහෝ දුක්ින්ද. නමුත් මහනනි අද මටත් ඔබටත් ඒ දුකාබෝධවන දුකේ හේතුවාබෝධවුණ ප්‍රහානය කලා දුකේ නැතිවි මනිිවන සාක්ෂාත් කළ දුකනැති කරන මාරගේ භාවිතාකුටවසංකලා අපි හැම දෙනාම සංසාර දුකින් එතිරවනාා කියන දේශනාව පවැඇත්තුවා. තයි නධිකානුවරට වැඩම කල්ලා නදිකානුවර ජීවත්ච්ච උපාස්සක උපාසිකාවන් පනස් දෙනෙක් අනාගාම පලයට පත්තිච්ච බවත්. අනෝ දෙනෙක් සකදාගාම පලට පත්තිච්ච බවත් පන්සීයක් දෙනා සෝතාපන්න පලට පත් වෙලා ඒහෙම දෙනා කළුරිය කරලා සුග ීපච බවත් ශ්‍රාවකයන්ගේ විස්තර ගැන ආනන්ද ස්වාමන්න්නා සිමසු වෙලාවක දේශනා කරලා. ආනන්දය මෙසේ නිධන්තරයෙන් එකනෙකා මිය යනවිට ඇවිල්ලා තතාගතයන් වහන්සේගෙන් ඕු නිපදිච්චතැනහනනික සුදුසුනෑ. එනිසා නන්ද තම තමා තුළින්ම ස්ථීර බවට පත්ති යුතුයි. තමාවිසින් තමා සතරාපායනවැටෙන බව තමන් ගතිනියතවශ්‍යයෙන්ම ඒකාන්තයෙන් සංසාරෙන් නිදහස්වන කෙනෙක් බැවට තමා තුළින්ම තමා ස්ථීර නිගමනයකට පත්වෙන්න. ඒ විස්්වාස ඇතිවෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙ අවෙච්ච ප්‍රසාධඇතිවීම. දරමරත්නේ අවෙච්චා ප්‍රසාධයතිීම සංගරත්න ගුණ පිළිබඳ නොසලනා පැහැදීම ඇතිවීම. ුදු පසේ බදු රහතන් වහන්සේල ප්‍රංසා කරන ආරය කාන්ත වූ උතුම් පංච සීලය පිහිටීම කියන මේ කාරණ සමන්නාගතනන් ස්ථෝවාන් ශ්‍රාවකයා ආත්භවහතක්ඇතුළත නිවනට පත්වෙනවා සසරින්හ තෙරවෙනවා නැවත පසු පසරන කෙනෙක් වෙඳිනේ. ඉහරට ගමන් කරන කෙනෙක් වෙනවා සතරාපායි නිදහස් කෙනෙක් වෙනවා කිය තමා පිළිබඳ දැනගන්නා ආකාරර්යවන දරමා දාසක්‍රමය දේශනා කලා. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කරලා අම්ඹපාලි අඹවනයේ වැඩහිටි ඒති අම්ඹපාලිය විසින් බුදුරජාණන් වහන් සිට වදනා කරලා දහම් මහලා පැහැදිල පසු දෙන දානයද පූජා කරලලා ඒ අම්ඹපාලි අඹවනය මහා සංගරත්නයට පූජා කරන්නේ දුනා. එයින් බුදුරජාණන් වහන්සේ බේලුව ගමට වැඩම කලා. විශාලා මහනුවර තියෙන ගම්වානයක් බේලුව ගම. එහිද බුදුරජාණන් වහන්සේ අනුශසන කලා මහණෙන, මමත් ආනන්දත් මේ බේලුවගමෙහි මේ වස්කාලය ගත කරනවා. එනිසා අනිත් සියලු ශ්‍රාවකයන් වහන්සේලා තමන්ගේ දැඩිමිතුරු දුටුමිතුරු ස්වාමීන් වහන්සේ ල භික්ෂන් වහන්ස සමඟ මේ විශාලා අවට වස් සමාධංවිරණය කියලා බුදුරජාණන් වහන්සේ අවසාන වස්කාලේ ගත කරන තෝරගත්තේ ඒ බේලුව කියෙන ගම. එ බේලුවගම අවට අනිශ්‍රාවකයන් වැඩඉඳීම උන්වහන්සේ මහාකරුණානුවනි දුටුවේ. හැම දෙනට මහස් සැනසිල්ලක් විදියට හේතුව තවත් බුදුරජාණන් වහන්සේ වස්කාලයක් ගත කරන්න නිත්නෑ මේ අවසාන වස්කාලයේද අවසාන කාල පරිච්චේදී ශ්‍රාවක්‍යන්ට බුදුරජාණන් වහන්සේ වැඩිපුර දකින ලැබීම දරමයහන ලැබීම මහත් සැනසිල්ල නමුත් මේ වස්කාලයේදී බුදුරජාණන් වහන්සේ සමාපත්ති බල යටපත් කරග හිටපු ලෝහිත භක්කන්දිකා කියෙන දරුණු ලෙ අතිසාරය නැවතත් උන්වහන්සට වැලඳනා නිසා භාග්‍යතුන් වහන්සර දැඩි වේදනා ඇති වුණා කායිකව මානසික වේදනාවක් මෑ බුදුරජාණන් වහන්සේලාට ප්‍රහතන් වහන්සලට නමුත් මරණය ගෙන්න දෙන සරම් මරණය සමානූ දැඩි කටුක දුක් ලැබුණා.ඒවෙලාවේදී ආනන්දයන් වහන්සේ බොහෝසයින් කම්පාවට පත් වනා. නමුත් බුදුරජාණන් වහන්සේ සමාහපත්ති බලයෙන් ඒරෝග යටපත් කරගෙන විවේක තැනක එලි මහනි ගහක් මුල වැඩන්න වෙලාේ ආනන්ද ස්වාමීන් වහන්සේ බදුරජාණන් වහන්සේ ළඟටවිල්ල වදනා කල්ලා ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස බුදුරජාණන් වහන්ස අසනීපුනාට පස්සේ මගෙහිත බොහෝසඉන්ම කම්පාවන. මට දිසා නොදිසා අඳුනගන්න බවා බැරිවුණා. එපමනක්නෙවේ ස්වාමීණ ගැඹුරු දර්මියෝද මට වැටහුණේනෑ. නමුත් මට යම්තංහරි අස්වැසිල්ලකට තිබුණේ බුදුරජාණන් වහන්සේ අපට අවසාන වචනයක් දේශනාන්න කර පිරිනිවන් පානෙකක් නැහැයි කියල ඉස්වාමීනි. ආනන්ද ඔබ ශ්‍රාවකයන් මාගෙන් මොනොත්තව බලාපොරොත්තු වෙන්නේ. ශ්‍රාවකයන්ට අනුකම්පා කරන ශාශ්ෘ න්ොහන්සේ කෙනෙක් ඒ ශ්‍රාවකයන්ට යම්සේ ධර්ම දේශනා කළයුතුද එසේ දේශනා කළ යුතු සියලු දරමයන් ගුරුමුෂ්ටයක් නැතුව ඔබ කෙරෙහි දේශනා කරවසානයි. ඒනිසා ආනන්ද, අස්මා ඉතිහානන්ද අත්තදීපා අත්ත සරණ තමන්ට පිළිසරණ පිනිිස තමන්ට සැනැසිල්ල පිණිස කටයුතු කරන්න. ආනන්ද දැන් මගේ කයත් හරියට දිරලගීපු කරත්යක් බැමිවලින් බැඳලා පවත්ව නොවගේ. අස්සෝවයේ ඇති මේ දිරාගීපු කයත් සමාපත්තිය කෙන බැම්මින් බැඳගෙනයි මං පවත්වන්නේ. එනිසාන් ඒ සමාපත්තිය ලබන්න ඒ අරිහත් පලනුවන ලබන්න ඔබත් ඔබට පිහිටකරගන්න ඔබ. ඔබට සරණක් කරගන්න ඔබට දිවයිනක් කරගන්න සසර සයුලට පිහිටක් කරගන්න අත්තදීපා අත්ත සරණ න අන්‍ය සරණා ධම්වදීපා ධම්ම සරණා න අන්‍ය සරණා තමන්ව තමන්ට පිහිට කරගන්න වෙන කෙනග පිහිටක්මෑ ධරමයම පිහිට කරගන්න වෙන ධරමියක පිහිටක් නෑ මේ දරමිය හැර ඒත් පිහිට කරගෙන ඒවතුම් සමාපත්තිනුවනට අරිහත් පලයට පත්වන්නට අනුසාසනා කලා යවසානවස්කාලෙ ගතකරපු බුදුරජාණන් වහන්සේ නැවතත් ඒ පැමිණි මාර්ගදිගේ ආපසු ගංගාරම් නදයට වැඩම කල්ලා එහි නෙතිර වෙලා සැවැත්නුවරට වැඩම කළ. සැවැත්නුවර වැඩඉන්න කාලිදි තමයි අග්‍රෂ්්‍රාවක සාරිපපුත්්‍ර මහරහතන් වහන්සේ පිරිනිවන් පාන අවසරගෙන රජගහනුවර නාලක ගමට වැඩම කල්ලා තමන් වහන්සේ උපන්ගේදීම මෑනිියන්ද සස්වාන් පලයට පත් කල්ලා රනිරවාානයට පත්ති වදාලෙ. ඒ දාාතුන් වහන් සේලාද චුන්ද ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සරගෙන පිළිගැන්නවා. බුදුරජාණන් වහන්සේ ශ්‍රීහස්ථ යුක්මයෙන්ව ඒ පාත්‍රයේ පිළිගෙන වඋහන්සේ සතු ගුණ ගාතා පන්සයකින් දේශනා කලාා. ඒ ගාහථාවලින් ගාතා හතරකට වඩා හොඳසිහියකින් ආනන්දස්වාමින් හසර ශ්‍රවණය කටගන්න බැරි වුුණ. උන්වහසව දරාගන්න බැරිනිසා අඩන්න වැලපෙන් කය. වෙවලන්න පටන්ගත්ත. මේවිදිේ මහාගුණ ඇති සාරිපුත්‍රයන් වහන්සේ සැඩොල් දරුවෙක් වගේ නියහතමාි උන්වහන්සේ ගමට වඩින්නේ බොහොම නහතමානී කෙනෙක් විදියට. ඒ විතරක්නව අන්සිදුනු ගොනෙක් වගේ. ඒ තරම්ම ප්‍රඥාදරපුන් වහන්සේ ශ්‍රාවකයන් අතර නියතමානිි වුණා බොහෝසයින් ගුණදැර උන්වහන්සේගේ වියෝව සිදුවනා. පරනිර්වාණය සිදුව වනා සතියකට පස්සේ රජගහනුවර කාලසිලාවෙදී මහමුගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑ. එදාාතුන් වහන්සේලා තැම්පත් කල්ලා චෛත්‍යකොඩනගල බොෝශ්‍රාවකයෝ පින්ං රැස් කරගත්තා. ඒසිියල් අවසංවෙලා බුදුරජාණන් වහන්සේ නැවතත් ගංගානම් නදී හරහා උක්කවේලා අනුවරදි ගංගානම් නදී තීරේ නිසොල්මන් තැනක විවේකී පරිසරේක වැඩයිඳගෙන දේශනා කලා මහනනිි සාරිපුත්ත මුගලන් වැනි ශ්‍රේෂත්‍ර ශ්‍රාවකයුක්මයක් නැතිවුනත් පිරිනිමන් පාපු වෙලාවේ වනත් මේ සාහසනයට බොහොම පාඩුවක්. විශා යොදුන් සේයක් දිග රෘක්ෂයක් නම් මේ සමුදු සස්සුන එහි දෙපැත්තෙන් පල දරාගෙන හිටපු යොදුන් පණහා පහා දැගින් වූ අතු දෙකක් වගේ උන්වහන්ස ලඟි ජීවිතය. ඒ අතු දෙකමිකපාරට හෙන පහරකින් කඩාගෙන වටුනවාගේ විශාල පාඩුවක් මේ ශ්‍රාවක්‍යයන්ටත් ලැබුණේ. මේ ශ්‍රාවකයන්ට කවදාවක්කත් මේ සම්බුදු සසුන එවැනි ශ්‍රාවකඋතුමන් දෙනමක් හමුවන්නේ නෑ මහර නිබලන්න අරුමය එවැනි උතුම් ශ්‍රාවකයක්මයක් නැතිවුණ වෙලාවෙදි වුණත් බුදුරජාණන් වහන්සේට කිසිම වැලපීමක් නෑ බුදුරජාණන් වහන්සේට කිසිම හැඩීමක් නෑ බුදුරජාණන් වහන්සේට කිසිම කම්පාවීමක් නෑ ඒ නිසා මහනනි ඔබත් ඒ නොහැඩීමට උත්සාහ කරන්න ඔබත් ඒ කම්පා නොවීමට උත්සාහ කරන්න ඔබත් ඒ ශෝක නොකිරීමට උත්සාහ කරන්න තමංව තමන්ට දිවයිනක් පිහිටක් කරගෙන ඒ නොහැඩීමට කම්පා නොවීමට උත්සාහ කරන ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දේශනා කරල්ලා ගංගානන් නදීෙන් එතෙරට වැඩම කලා ඒ විශාලා මහනුවරටයි. විශාලා මහනුවර වැඩඉන්න සමයේ තමයි චාපාල චේතියට දවසක්. ුදුරජාණන් වහන්සේ ආනන්ස්වාමින්නා සමග දානින් පස්සේ වැඩම කල්ලා වේක සුවෙන් වැඩඉන්න වෙලාවක බුදුරජාණන් වහන්සේ වදාළෙ ආනන්දය යම්කිසි කෙනෙක් චන්ද චිත්ත විරිය විමංසාෙන සතරර දිපාදයන් බහුල කොට දියුණු කරල තියෙනවනම් ඒකනාට ආයුස්කල්පයක්කෝ ඊට වැඩිකාලයක් වැඩඉන්න පුළුවන්. ආයුෂ් කල්පයකයන්න යම් කලක මනුෂ්‍යයාගේ පරමාර්ශ්‍යය අතිරේකාවිෂ්කල්පයක කියෙන ඉට වඩා අ්ටිකක් වැඩිපුර. බුදුරජාණන් වහන්සේට ආරාධනාලබුණනං වහන්සේ රෞුරුදු සීයක්ක්කෝ අතිරේක වශය එකසේ විස්සක් වැඩන්න පුළුවන් ඒකඒහි ආරතය නමුත් ආනන්දයන් වහන්සේට මේ කාරණය තුන්මතාව ප්‍රකාශද්දි දේශනා කරද්දිත් වහන්සේ මාරයයට වසඟ වෙච්ච කෙනෙක් නැතා මාරයා විසින් කම්පාකරපු කෙනෙක්වාගේ කිසිම දෙයක් වැටහින් රහිත බලාගෙන හිටිය. එනිසා නන්දයන් වහන්සේට විවේකය සඳහවසර ලැබුණ. ඒ සුළමොහෝතෙන් අවසරගත් පාපීමමාරයා අඟටවිල්ලා වාග්‍යිවතුන් වහන්ස සුගතයන් වහන්ස දැන්නවඔබ වහන්සේට පිරිනිවන් පාන්න කාලයයි එම නිසා පිරිනිිවන් පානාසේක්වා කියලාරාධනා කලා. බුදුරජාණන් වහන්සේ වදාලා පාපමාරය නුබ ඒ ගැන කලබල වෙන්නිපා. මහන්සි වෙන්න පා. තාගත බුදුරජාණන් වහන්සේ මෙයින් මාසතුනා ගිය තැන පිරිනිවන් පානවා කියලා ප්‍රතිඥාදී වදාලා. කිසිම බියක් ශංකාවක් කම්පාවක් නැතුව. උහන්සේ මනා උත්සිහිනුවනින් යුතුව තවත් මාසතුනකට සමවතට සමවදිනවා එයින් එහා සම්මතිට සම්වධින් ැකන අදහස ඇතිව ආයු සංස්කාරය සිදු කළා. එ වෙලා වෙදි මහා පොළොව කම්පාවනා. හෙනහට පැතිරුණ ලෝකයේ පුරා මහා ආශ්චාරයවදදේවල් සිද්ධ වුණා. ඒ පොළොව කම්පාාවේද්‍යානන්දයන් වහන්සේ ළඟට ඇවිල්ල ස්වාමීනි භාග්‍යතුන් වහස මේ පොළොව මහස්සේ කම්පාවෙනවා. අහස්සේ හෙෙනාට පැතිරෙනවා මොකද ස්වාමීනී මේ පොළොව කම්පාාවන්නට හේතුව. ආනන්දය කරුණු වටකින් පොළොව කම්පාවෙනවා. වාපොලොව මත ජලපොලෝ පිහිටතියෙනවා. එ ජලපොළොව මත තමයි මේ පොලෝ පිහිටලතිී. වාතය කම්පාාවෙනකොට ජලයකම්පාාවෙන ජලේකම්පාාවෙනට පොළොවකම්පාාවෙන එක ස්වාභාවික හේතුව පලවිෙන එක. මේලෝකින්වා සිත වසීභාවයට පත් කර ගත්තු ඉෂිවරු. ධ්‍යනලාබී අභිඥාලාභියුතුමු. එවැනි පුතුවි සං්ඥාව අඩුවෙන් වඩල ආපෝ සඥා වැඩිපුර වඩපු. එවැනි අභිඥාලාබීන්ට අභිඥා බලයෙන් පොළුව උඩුවතට යට අතට හරහට හොල්ලන්න පුළුව. එදෙවැනි කරුණ. මහබෝසත්තුන් වහන්සේ නම මේ ලෝකේ මවකුස පිළිසිඳගන්න මොහොතේදත්. මවකුසෙන් බිහිවෙන උතුම් මහොතේදීත් ලෝතුරා සබුද්ධ රාජච්චයට පත්වෙන අසිරිමත් මොහොතේදත් දම්සක් පැවතුම් මංගල්ලේ සිදුවන මොහොතේදීත් ආවිසංස්කාරයත් හරිද්දිත් පරනිර්වාණයට පත්වෙලා ලෝකයෙන් සම්ගනිද්දිත් කියන මෙහැ මවස්ථාවකම බොහෝසයින්. ස දහසක් ලෝකදාාතු කම්පාාවෙනවා මේ විදේ දේශනාවක් කලාම ආනන්දයන් වහන්සට වැටහුණ බුදුරජාණන් වහන්සේ නආයු සංස්කාරය අත්හැරලා ඒ වෙලායවන්දනා කරගෙන ආරාධනා කලාා ස්වාමීනිී භාග්‍යතුන් වහන්ස බෝදේමිනිසුන්ට අනුකම්පා පිණිස හිත සුව පිණස ස්වාමීනි භාග්‍යතුන් වහන්ස ආයුෂ්කල්පයක් හොයිට වැඩි කළක් වැඩ ඉන්නාසේක්වා කලාරාධනා කළ බදුරජාණන්නා දේශනා කලානන්දය දැංඒයට කාලය නෙවෙ. මේට සුළුමොහොතකට කලින් මාරයා මෙතෙන්ට පැමුණුණ. ම මොහුට ප්‍රතිඥාදුන්නා වෙයින් මාසතුනා ගිය තැනමම පිරිණවන් පානා බවට. ආනන්ද බුදුරජාණන් වහන්සේ දිවිගියත් වචන දෙකක්නෑ. යමක් දේශනා කළොත් ඒටු කරනවා යතාවාදී තතා කාරී. යම්කිසි දෙයක් කලානං ඒදේ කියන එනි සානන්ද, විදියට ඒ ප්‍රතිඥාවන් තතාගතයන් වහන්සේ වෙනස් කරන්නේ ඔබේ මයි වරද්ද ඔබේ මයි අතපස්සු වීම ම ඔබට බොහෝවාරවල මේ කාරණේ බොහෝ තැන්වලදිත් මතක් කලා අද මෙතෙෙන්දිත් මතක් කලා නමුත් ඔබට ඒ සිහි වනේ නෑ. මේ විදියට දේශනා කරලත් ආනන්ද්‍ය වහන්සේ නැවත නැවතත් ආයාචනා කළා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ඔබ තතාගතයන් වහන්සේගේ බුදු බව විශ්වාස කරනවද. මයිස්වාමේනි ඒ බදුබා විශ්වාස කරනවනං පිංතුනි බුදුරජාණන් වහන්සේගේ ඒ අකම් පෙගුණේ යමක් වෙනස් නොකිරීමේ ගුණේ දන්නා කෙනෙක් එසේ ඉල්ලීමෙන් පලක් නැති බව වැටහුුණ. එතනින් බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර මහාවනේ කෝටාගාරශාලාට වැඩම කරලා ඒ සියලු ශ්‍රාවකයන් රැස්කරවලා එදා දේශනා කලාා. මහනෙනිි සියලු සංස්කාරයෝ නැතිවල යනු සුළයි. මනිසා ප්‍රමාදද නිවන පිණිස කටයුතු කරගන්න. තතාගතයන් වහන්සේගේ වයස දැන් මුහ කුරාගියා. අතාාගතයන් වහන්සෙමයින් මාසතුනක් ගිය තැන පිරිනිවන් පානවා. ඒ නිසා මහනැඩි මෙ සාසනය පවතින්නනං ඔබ සත්්‍යස්බෝධි පාශ්චික ධරමයන් මැනවින් දියුණු කරන්න. මැනවින් වඩන් සත්දරේරදිිපාද සතර සම්යක් ප්‍රධාන වීර සතර සතිපට්ඨානේ පංචින්ද්‍රිය පංච බල සත්්‍ය බොච්චංග ආර්්‍යෂ්ඨායක මාර්ගය දියුණු කරන්න පරිපක්කෝ වයෝමයිියං පරිත්තං මම ජීවිතං මට ජීවත්වයෙන තින්ටික කාලයයි මගේ ආයුෂ පිරිහිලාගිය පහාය වෝ ගමිස්සාමී කතම් මේ සරණමත්තු වුණු මම නුඹලා අත්හැරල යනවා මම මට උතුම් පිහිට ලෝතුරා ධර්මයෙන් ස්සිදු කරගත්තා අපමත්තා සතිීමන්තා සුසීලා හෝත බික්කවෝ. මහනනි අප්‍රමාදවෙන්න සමාහිතවෙන්න මනාව සිල් වත්වෙන්න. සුස මාහිත සංකප්පා සචිත්ත මනුරක්කත. සමාහිත වූ සිතුවිලිවලින් සිර සංවර කරගෙන මේහිත රැකගන්න. යෝ ඉමස්මින් දම්ම විනේ යම්කිසි කෙනෙක් මේ දරම විනේ. අපමත්තෝ විහෙස්සති අප්‍රමාදවහැසිරෙනවනං. පහාය ජාති සංසාරං දුක්කස් සන්තන්කරිස්සති ඒ ශ්‍රාවකයෝ සංසාරය සියල දුක්වලින් අත මිදිලා දුකින් නිදහස්සු අමා මහනිවනට පත්ව වෙනවා කියල දේශනා කළ. ඒ දේශනා කළ බුදුරජාණන් වහන්සේ ඒනුවරින් නික්මිලා නාගාපලෝ කෙනෙන් යුතුව විශාලා මහනුවර දෙස බැලුව නාගාපලෝකනය කියන්නේ ඇතෙක් සම්පූරණයෙන් කයහරවල තමයි පිටිපස්ස බලන්නේ. එවගේම බුදුරජාණන් වහන්සේලා කිසිම දිනයක හැරිල ඔළුවහරවල හිසහරවල සිරසාහරවල බලන්නේෙ නෑ. එනිසා විශාලා මහනුවරින් අවසන් වරට වැඩම කරන බුදුරජාණන් වහන්සේ ඒ නුවරදිහා අවසන් වතාවට බැලුව. අවසන් වතාට බැලවෙේ සම්පූරණෙන් හැරිල්ලයි. ගමරනවත්තල සම්පූරණෙන් හැරිල්ලා ආනන්දයන් වහන්සට වදාලා ආනන්ද තතාගතයන් වහන්සේ මේ විශාලා මහනුවර දකි අවසානවතාවයි කියලා. එහෙම බැලුවේ පිංහතුනි ඒ ලිච්චවී රජ දරුවන් කෙරෙ මහත්ම කරුණාවේ. තව සුළු කාලෙකින් ලිච්චවී රජපරපුර විනාස වෙනවා. විශාල යුද්ධයකින් ඔවුන් පරාජයට පත්ව වෙනවා ඒ වෙලාවෙද ඔුට මේමීතෙනවා අනේ අපගේ භාග්‍යතුන් වහන්සේ මෙතෙන් දිනේද අපිදි අවසාන වතාවට බැලුවේ මිතලව් නැතන චෛතයක් කදල පූජාපවත්තල ඒන්ම් පින්ංගැස් කරගෙන සුගතියනෝ. ඔවුන්ට මහත් සැනසිල්ලක් වෙනවා මේ මේ විදිී සිදුවීම. බුදුරජාණන් වහන් සේනිසාම විශාලා මහනුවර දෙහා බැලුව අද උනත් විශාලා මහනුවර එක සිංහරුවක් තියෙනවා ඒ සිංහරුව සහිත අශෝකොරු ැහැරල තියෙන්නේ කුසිනාරාදිසටයි. ඒ සඳහන් වෙනවා ඒ සිංහාතාමත් බලාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ ඒ ආපසු බලපු නාගාපලෝකනින් දර්ශනය කරපු ඒ උතු මිස්ථානේදි නැවතත් ආයමත් වඩින තුරාවටේ කියන विිශ්වාසයක්. ඒවැනි අදහසකින් ඒ සිංhඥා ඒ දෙස බලාගින් වා නමුත් බුදුරජාණන් වහන්සේ නැවත වඩින්න නෑ. එතනින් පසු කරගෙන බුදුරජාණන් වහන්සේ බಂඩගාමිටඩම කලා ඒ බಂඩගාමි වැඩමිනකට තමයි මේ මාතෘකා කරගත්තු උතුම් ගාහතා දෙකින් ධර්මදේශනා කළේ. මහන මෙදීර්ග සංසාරය ඔබත් මමත් ධර්ම සතරක් අවබෝධ නොවීම නිසා බොහෝසයෙන් සැරිසරුවා දුක්විින්දා. මොනවාද දර්මහතර ආයෙ සීලය ආය සමාධිය ආරෙ ප්‍රඥාව ආරවිමුක්තිය. මේ ධරම සතර අවබෝධ නවීීම නිසා ඔබත් මමත් බොහෝ කල් දුක්වින්දා. නමුත් මහනන අද ඔබත් මමත් අප සියලු දෙනාම ඒ ධරමහතරවබෝධ කළා. ඒ ධරමහතර අවබෝධ කළ නිසා. ඔබත් මමත් සියලු සංසාරදුක කලින් අතමිදිලා කෙලෙසුන්ෙන් අතමිදිල සම්පූරණයෙන්ම සියලුදුකින් නිදහස්ස වුනා කියලා මේ ගාතාවන් දේශනා කළ. සීලං සමාධි ප්ඥා්ච විමුත්ති ජනුත්තර. සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් මේ සියල්ලෙන් බුදුරජාණන් වහන්සේ අනුත්තරයි. අනුබුද්ධායිමේ දම්වා ගෝතමය න අසස්සිනා. යසස් ඇැතිකීර්තිමත් ගෞතමයන් වහන්සේ විසින් මේ සියව ධර්හමයන් අවබෝධ කරගත්තා. ඉති බුද්ධෝ අභිඤ්ඥාය ධම්මක්කාසි බික්කූනං එසේ විශිෂ්ඨඥානයෙන් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන ශ්‍රාවකයන්ට එ අදේශනා කළා. ඒ ධර්මදේශනා කළේ දුොක්කන් සත්තකරෝ සත්තා චක්කුම පරණිබ්බුතෝ. පසස් ඇත්ථඋ ශාස්තෘන් වහන්ස දුකින් නිදහස් වෙලා ඒතුළින් අමාමහනිවනට පත්වනා කියන කාරණයයි. ඒ උතුම්දේශනාව සිදුකළ බුදුරජාණන් වහන්සේ බණ්ඩග්‍රාමයෙන් හස්තිග්‍රාමේයටත්, හස්තිගාමේත්, අම්භග්‍රාමේයටත්, අම්ග්‍රාමේ, ජම්බුග්‍රාමයටත්, ජමුග්‍රාමයෙන්, භෝග නගරයට වැඩම කරලා බෝග නගරයේදී සතර මහා අපදේශ දේශනා කළා. යම්කිසි ශ්‍රාවකයෙක් ධර්මවිනය වශයෙන් යමක් ප්‍රකාශ කරද්දී එය දරම විනයට ගලපලා ඒයට ගැලපෙනව නම් පමණක් පිළිගන්න ආකාරය සතර මහාපදේශ තුළ දේශනාවුණා. ඒ දේශනා කල්ලා පාවානුවරට වැඩම කළ. පාවානුවරට වැඩම කරනකොට බුදුරජාණන් වහන්සේගේ පරනිර්වාණයට හරිියටක දවසයි තිබුණේ. වෙසක් සඳ පායගනෙන් එක දවසකට කලිනුයි පාවානුවරට වැඩම කරලා. එහි අඹවන්නේ වැඩහිටිය. ඒයි සැද හැති ආර්ශ්‍රාවකයකක් වෙන චුන්ද කර්මාර පුත්‍රරයයක් කෙන සිටතුමා. අන්කරවා බුදුරජාණන් වහන්ස ගෙන. ඉතාමත් පැහැදීමට පත්වෙච්ච සෝතාපාන ශ්‍රාවකයෙක්. එතුම අයිවිල්ල වන්දනා කල්ල දරම අහල පසදිනට දානයට ආරාදනා. කරලා අවසා අවසානධදාානය සඳහ බොහෝ වෛද්‍යවර කුතු කරගෙන් රසායනික බෙහෙතක් අවක්ෂධයක් සකස් කළ. ඒ අවෂදයට කියනවා බෙහෙතට කියනවා සූකට මද්දවය කියලා. ඒත් දාානය වලඳන වෙලා බුදුරජාණන් වහන්සි දුටුවේ ශ්‍රාවක්‍යන්ට ය දිරවගන්න අපහසේ. ුදුරජාණන් වහන්සේට පමණයි මනාව ජීරණයවෙරන්නේ ඒ නිසා වදාලා චුම්දය යම් සූකර මදධ්‍යවයක් සකස් කලානම් ඒක තතාගතයන් වහන්සේට පමණක් පිළිගන්නන්. අනි ශ්‍රාවකයන්ට පිළිගන්නන්නන්නේ පා ඒතුර වත් ඒ ඉතුරු වෙච්ච කොටස වලක්කපල වලදාන්නට. එසේ දේශනා කළේ එහි යම් කිසි විසස්වභාවයක්කෝ අගුණ ස්වභාවයක් නිසා නෙවේ එහි එදා අවසාන මොහුතේදී. අවසාන වශයෙන් ධානය පිළිගන්නවන මුහත, ස හසක් කොල ස සියලු දෙවියෝ මෙ තෙන්ට පැමිණුුණ. පැමිනිිල්ලා කල්පනා කලාතවත් ාග්‍ය තුන් හ සිරිධානයක් පූජ කරගන්න ලැබෙන්න්නේි නෑ. මේ අවසාන දාාන පිද්දායක වෙන්න නෑ කියලා දෙවියන්ගේ සියලු දිවියෝජාවන් අර සූ කරමත්වේ යෙදවා. එනිසා එවැනි ඉතාමත් පෝෂනීිය වූ වනි පෝෂනී දර්වය ඇති රාසානික දර්්‍යයකතු කරපු ඇයි බෙහෙත ජීරන කර නි ස් ්‍ර ක ැනිසා. ඒ මහකරුණා වැැත්තිව වුණේ. එසා එදා බොහෝපින්ං රැස් කර ගත්තා. බුදුරජාණන් වහන්සේ එක් වතාවක අවසාන මොහොති දේශනා කරනවා චුන්ද කරමාර පුත්‍රයහිත සකස් කරන්න. යම් කිසි කෙනෙක් කියන්න පුළුවන් මේ අවසාන ධානය වළල ඒන් අසනීපවෙලා බුදුරජාණන් වහන්ස පිරනුවන් පැවැයි. රහෙමනෙවෙයි, තතාගතයන් වහන්සේ සුදුස වෙලාවෙදී අසනීපේ මතුවේ නිඩහැරේ අවසාන මොහොත. නමුත් මේ ලෝකයේ දාන දෙකක්තියෙනවා ඒ දාන දෙක තරං ආනිසංස වෙන කිසිමදානකින්න. ඒ තමයි බුදුවන දවසේ සුජාතාවන් විසින් පිීරිගැන්න්න උදානයත් පරරිනිර්වාණයට පත්වෙන දවසේ චුන්දරමාර පුත්‍රයා විසිං පූජා කළදාානයක්ත්. ඒ දින දෙකේදීම තතාගතයන් වහන්සේ සියලුම සමාපත්තින සම්මධව නිසා ඒදාන වසු දෙක ලෝකයේ ඇති අග්‍රමදාන දෙක බවට පත්වෙනවා. ඒ නිසා චුන්දේ ඔබට මහත්ඵලයි. ඔබක් මනුස ජීවිතන් වෝ පලනිලලාගත්තා. මෙසේ භාග්‍යවතුන් වහස රවසානධානය පූජ කන ලැබුණයි කියනෙක බුදුරජාණන් වහන්සේ මතක් කරන හැටියරාන්ද ස්වාමින්හන්සිර, අවසාන මෝත දි දේශනා කළතියෙනවා. ඒ දානේ වළදල භාග්‍යතුන් වහන්සේ පිරනිවන් පාන උපවර්තන සල්වන කුසිනාරාණුවර දෙසට වැඩම කරනවා. විශාල ශ්‍රාවක පිරිසක් මේ ආරංචියය ලබිලා භාග්‍යතුන් වහන්ස පිරිවර වාඩිනවා. ඒ අතර භාග්‍යතුන් වහන්සසි කලාන් ති ඇතිවුණනා. රෝග ස්සන්න වන දරනුසේ ස්සන්න වන බොෝ තැංගල නතිමින් තමයි භාගතුන්හස වැඩම කළ. දුරජාණන් වහන්සේ වදාලා ආනන්ද මට ක්ලාාන්තයි මේ දෙපට සිවරහතරට නමල මේ ගහමුලේලන්න මට වාඩිවෙලා ඉන්න ඕන. ආනන්ද මට පිපාසයි මට පැන්ටිකක් අරගෙනඉන්න. ආනන්්‍යයන් වහන්සේ බැලුවාඒ වෙලා විදි කඩිත් හරහා ගැල් පන්සියක්ගිහිල බොර වතුර තිබුණනේ ස්වාමී නි භාග්‍යයතුන් වහන්ස මේ වතර බොරවෙලා මේ වතර භාග්‍යතුන්හන්සට වලඳන්නබෑ. ඒනි සාස්වාමීනි තවටිකක් දුරයන් කකුත්තා නදිය තියෙනවා ස්වාමීන ඒහි පැංහොදයි අපට පැංවලදන්නත් පුළුවන් වාග්‍යතුන්හසට පැන් පහස වෙන්නත් පුළුවන් ආනන්ද පිපාසයි පැං අරගෙනන්න නවතත්වේ විදියටම පිළිතුරු ලැබුණ. තුංවැනි මතාවටත් බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද පිපාසයි පැං අරගෙනෙන්න්න. කෝමනමුත් තුන්වැනි වතාවේ ආනන්දයන් වහන්සේ පාත්‍රයක්ත් අරගෙන අර දිය පහරළඟට දිය කඩිත්තලඟර ලං වුුණ. ිය කඩරිත්තළඟ ලංවෙනකොටම පුදුමයිපංහ තුනි. බුදු බලයට අර බොරවෙච්ච චාලේ නිල් පැහැති ජලයක් සේ පිරිසදු වෙලා තිබුණා. ම සතුතිින්න් පාත්තයටට පැන් පුර ැවිල්ලා අච්චරියම් බන්තය අබ්බූතම් බන්තේ තතාගතස් සමහිද්ධිකතා මහනුභාවකතා සාමීනි භාග්‍යතුන්ා සාස්්චරියයි අ්භූතයි තතාගතයන් වහන්සේ මහත් එරදි ඇති බව ආනු භා ඇති බව මේ ොරරි චලය පව පිරිස සුදුනයි කියලා පැන් පිගැන්වා පැම්වලඳවා. එයින් කකුත්තා නදිය දෙසට වැඩම කරන බුදුරජාණන් වහන්සේ එ අසල ගහක්මුල වැඩඉන්නවා. මාරගේයට අයිනෙන් ඒ වෙලාවේ වෙළදාාම සඳහා පිටත්වෙච්ච පුොක්කුස් සමල්ල කියන තැනැත්තා බුදුරජාණන් වහන්ස දැකලා බොහෝසයයින් පැහැදුනා. ඒ ශාන්ත විලාශයෙන් ශ්‍රාවක පිරිිස සමග නිුල්මණේ වැඩයින බුදුරාණන් වහස දකළ හිත නිෙවුණා සංසිදුනා ළඟටවෙල්ල වන්දනා කල්ලැකව ස්වාමීනිි මගේ ශාස්තෘන් වහන්ස වෙන ආලාර කාල කාලාමයන් වහන්සේ ඔය වගේම ශාන්තයි. පෙනෙනහස් දවසක් පරායි නිහොම සමාපත්තිය ඉන්නකොට ගැල් පන්සීයක් ගිය. මනුස්සේකෙවිල් ඇහෝ බට ඇහවුනද ගල් පන්සිීයන හුණ නෑ. ඔබට පෙනෙන නැදම ගැල් පන්සියන්න පෙනුනෙත්නේ ඔබ නිදාගන්න හිටිය නෑ නිදාගෙනනෙවේ හිී. ඒ වෙලාඒ මනස්්‍යයක් පුදුමූුණ පුක්කුස් ඔබමොකද්දිහිතන්නේ. ගැල් පන්සිීයක්ක් යැනකොට එනෙකුට එහෙෙන් නැතියකද නැත්තන් හෙනපු පුරද්ධී සහයෙන් එඉන කෙනෙකුට හෙන් නැතියකද. ස්වාමීනිී. නැ පුරණන එකත් හෙ ඇතින ගැල් පන්සි යනෙවෙයි දාහනව ලක්ෂිය පවාස්වාවීනි එරත්තු වඩා ඒ විශාල දෙයක්. පුොක්කු සේ මම එක් වතාවක් ආතුමා කියන නුවර කුඹුරයායක් මැද පිදුරකුටියක වැඩ හිටිය. එදා ඒ කුඹුරෙ සීසාපු ගොවි මහත්තුරු දෙන්නෙකුට සහ ගොන් බාන් දෙකට හෙන ගහලා ඒ ඇත්තු එතන මරණයට පත්ව වන. මිනිස් වෙතින ඩැස්සුන මම එලිය සක්මානන් කරද්ියක මනුස්සේ මගින් ඇහවා බහන්සේට ඇහුණ නැද්ද හෙන ගහන. මටැහැුනෑ ඔබහන්සිනිදදාගෙනදීටයේ නෑවං සිහිියෙන්හිිටිය හරි පුදුමයි ඒ මනුස්්‍යයා බොහොම පුදුමේයට පත්වන. පුක්කුස් සමල්ල්‍රකාශ කරනවානේ ස්වාමීනිි පුදුමයි, ආශ්චර්යයි. ආලාරකාලාමයන් කෙරෙහි මටයම් ශ්‍රද්ධාවක් තිබුණන ඒක මහසුලඟගේ පාකරල හැරිය. ගංඩියේ පාකල හැරිය ස්වාමීනය බහන්සේ ගැනමම් පැහැදුන, ඒ පුක්කුස්සමල්්‍යයන් කෙරේ මහ කරුණාවෙනුයි ඒදශාවදාලේ තන් වහන්සේවැනි. තුම් බදුරජාණන්හන්ස කෙනෙක් සරණයන් එවැනි කෙනෙකුට පින් ඇති කෙනෙකුට අවස්ථාව ලැබුණ. එවෙලාවේ රන්වන් පැති වශ්්‍ර ුගයක් පූජ කරන වෙලාවේදී බදුරජාණන් වහන්සේ වදාල එකක් මට පූජකරන්න අනිත්්‍යක ආනන්දට පූජ කරන්න. හේතුව ආනන්ද ස්වාමීන් වහන්සේ විසිපස් වසරක් පුර උපස්ථාන කළා. නමුතුන් වහන්සේ පිල්න කල්ල තිබුණා ස්වාමින් වාාග්‍යතුන් වහන්සර ලැබෙන කිසි පෙරිිකරක් මට නොදනු මැනවී කියලා. ඒනිසා අවුද විසි හටම කිසිම පිරිකර බදුරජාණන් වහන්සසි ගාතිීන් දෙන්නට පුළුවන් කමක් ලැබුලිනේ. එනි අවසානමොහොතේ හරි ඒ උපස්ථායකයන් වහන්සේට යම්ප්‍රසාධයක් පූජාවක් පවත්වන්න ඕන නිසාත් පොක්කුස්සමල්ලයන්ට බුද්ධ පූජාවේ සහ සංග පූජාපින රැස් කරල දෙන්න ඕන නිසා එසේ පූජා කෙරුණා. ඒ පූජා කරල්ල වන්දනා කල්ලා පැදකුණු කල්ල පිටත්තුනාට පස්සේ බුදුරජාණන් වහන්සේ කයට ඒ වස්්ට්‍ර දෙක පෙරෙවවා. වස්්‍ර දෙක ෆොරෝප වෙලාවෙදී ගිනිදැල් පහවෙලාගිහිපු අගොරුවල පැහැයවැනි ප්‍රසන්න පැහැයක් දීප්තිමත් ්‍රශ්මියයක් බුදුකයිෙන් පිටවුණා. ආනන් දෙන්න හසිපුදුමයට පත්ව වනා අද භාග්‍යතුන් වහන්සේ හරිම ප්‍රභාස්වරයි. හරිම ශෝභමානයි ඒමොකද ස්වාමීනිි ආනන්දේක එහෙම තමයි, අදරාත්‍රීදිී භාග්‍යතුන් වහන්සේ පිරිින්වන් පානවා. යම්කිසිරෑකදී තතාගතයන් වහන්සේ ලෝතුරා බුදුබවට පත්වෙනවාද. යම්කිසිරෑකද තතාගතයන් වහන්සේ පරිනිර්වාණයට පත්වෙනවද අන්නේ දින දෙකේදීම තතාගතයන් වහන්සගේ ලේදාාතු ඉතාාව පිරිසිදුයි. ඒනි සයානන්දෙම් වෙන්නේ හකුත්තා නදයට වැඩම කලා එහි පැන් පහසුණ පැන්බලඳවා කකොත්තා නදියෙන් එතර වෙච්ච ගමන්ම නැවත ලාාන්තියත්තියව වුණා චුන්දක ස්වාමින්න් වහන්සේ ළඟහිටේ ආනන්දයන් වහන්සේ භාග්‍යුතුන් වහන්සේගේ අදනය මිරි කලාවට දාාන ගිහිහිටිය නිසා චුන්දක ස්වාමින්නහ සැමතුෝ චුන්දකේ ඔය දෙෙපට සිවරහතරට නමල මේ පණවන්න මට හාන්සි වෙලා ඉන්න ඕනනි. භාග්‍යතුන් වහන්සේෙන් වැඩ හිටිය. වැඩේදලා විවේක සුවයෙන් වැඩඉඳගෙන. නැමතත් හවස්සරුව ලංවර නිසා බුදුරජාණන් වහන්සේ පිරෙන්වන් පෑම සඳහා. කුසිනාරානුවරට වැඩම කලා හිරන්න වතිී නදියෙන්ග තෙරෙවෙ. උපවාර්තන කියෙන මල්ල රජ දරුන්ගේ සල් වනයට වැඩම කරලා එස් සල් වනේ සල්ගස් දෙකක් මැද. බටහිරට හිස සහ නැගැනරට පාසිටිනසේ ආසනයක් පනවාගෙන ඒ පරනිර්වාණ මංචකේ අවසාන වශයෙන් තවත් කිසිම දවසක නොනගිට නාලෙසම තවත් නැගටින් නැති විදිහටම භාග්‍යතුන්හ අවසානින්ද සැතපුුණා. සැතපුනේ සහසයාාවෙන් යුතුව උනාහන්සේ සැතපුනු වෙලාව. එවෙලාවෙදී ඒ සල්ගස් මහාස්චරයවත්තදියට සල් මලින් වැසුුණ. සල්මල් අකල්ට පිපුණා සල්මල් අකට පිපිමෙන් බුදුසිරුට මත බුද්ධ පූජාවට මෙෙන් ස්වභාවධරමය විසි පතිත වුණා. අහසේ දියව මදාරාමල් පතිත වුණා දිවස්සුණු පතිත වුණා දෙවියන් දිවාදරයෙන් නර්තනයෙන් පූජා පවැත්තුවා. මේසිියල්ල දකින බුදුරජාණන් වහන්සේ වදාලානන්ද. මේ දවමල් මෙදිව මදාරාමල් මේ සල්මල් පවා කළට පිපිළ තතාගතයන් වහන්සට පූජාපවත්වනවා. නමුත් ආනන්දේ අම්ශ්‍රාවකෙක් විසින් තතාගතයන් වහන්සට පූජා කලාවෙන්නේ මානනය කලා වෙන්නේ ගෞරව කලා වෙන්නේ මෙහිමනිවෙයි. තතාගතයන් වහන්සසි විසින් දේශනා කළයම් දරමවිෙනයක් වේෙනම් ඒ ධරමවිනිටනුවයි. පිළිපදිනවන සීලාධිගුණ දරම් පුරල්ල සසරං එතිරෙනනං ආනන්ද තම මට කරන්න පුළුවන් ලොකම පூජාව. බුද්ධ පූජාව මල් පූචාදය අප්‍රමාණ පිං ලැබෙනවා නමුත් භාගවතුන් වහන්සේ අපිට බලාපොරොත්ව වනේ ඒසියල්ල මෙන්ම සීලාදී ගුණපුරල සාාසනික ගුණදරම දියුණු කරලා භාවනා වඩලා ප්‍රතාගතයන් වහන්සේ පිරිනිවන් පෑවාසේම අපි හැම දෙනමත් පරිනිර්වාණයට පත්වීම. එවත් නිවන්සුවයට පත්වීම. ඒ තමයි නියම සැලකිල්ල. බුදුරජාණන් වහන්සේ වැඩඉන්න වෙලා විදිී ආනන්්‍යයන් වහන්සේ දේශ. ප්‍රකාශකලා ස්වාමීනි භාග්‍යොතුන් හන්සේ වැඩඉන්නවනං බෝහ මනස දිියුණු කරපු මෛත්‍රී ධ්‍යානලවපු මනෝභාාවනයව රහාන් වහන්ස තර අපට දක්කින්න පුළවා භාග්‍ය තුන් හන්ස වන්දනා කරගන න් හසල නිසා අපට රහතන් වහන්සට පස්ථාන කරගන්න ලැබෙනවා රහතන් හස දක්කින ලැබෙනවා නමු ස්වාමීනි, අදීම් පස්සය අපිට ඒ මනෝ භාවනීය රහතන් නාසල දකින ලැබින්න. ආනන් දෙෙහෙමනෙවෙයි. යම්කි සැදැහැතිි කුල පු ත්‍රයෙකුට ුදුරජාණන් වහසේ ඉපදදුුණනේ මෙතන නේද කියලා හිතලා සංවේගඇති කරගන්න පුළුවන්. තතාගතයන්හන්සේ ලෝතුරා බුද්ධරා ජයට පත්තුනේ මෙවැනි බිම නේද මෙතෙන් දි නේද කියලා හිතලා සංවේගයට පත්වෙන්න්න පුළුවන්. තතාගත බුදුරජාණන් වහන්සේ පළමු ධර්ම දේශනාපයඇත්තුව මෙ තනද නේද කියලා සංවේගයට පත්තවෙන්න පුළුවන්. තතාගතයන් වහන්සේ පරනිර්වානයට පත් වන්නේ මෙතනදි නේද කියලා සැදහයට සංවේගයට පත්වන්න පුළුවන්. ඒවිදියට දේශනාක් කලා. දුරජාණන් වහන්සේගේෙන් නැවතත් ආනන් ස්වාමින්වා සිමුස ස්වාමීණී අපි කාන්තාවන්ගල පිරිපදින්නිකොහොමද. අදස්සනං ආනන්ද ඔබට කාන්තාවන් දකින නැතිනම් ඒකොඳයි. ස්වාමීනිි දකින ලැබුණොත් ආනන්ද අනාලාපු ආනන්ද කතානො කිරීම මෙ හපත් ස්වාමිනි කතා කරනුණොත් සතිං ආනන්දුු පට්ටපේත ආනන් සීජිය උපදවාගෙන ශ්‍රාවකයන් කතා කළ යුතුයි. මෞතරම මේ කාන්තාවක් සමග මව කියන සිතප හිටවාගෙන සොහයුඩියක් තරම මේ කාන්තාවක් සමග සොහිරියයක් යැන හිතපි හිටවාගෙන දියනෙ කෙනෙකු තරම මේ කාන්තාවක් සමග දියනෙ කෙනෙක් ැන සහිපි හිටවා ගැෙන කතා කරන්නට කියලා අනුශාසනා කළා. බුදුරජාණන් වහන්සේගේ නැවත් අහනවා ස්වාීනි තතාගතයන් වහන්සේගේ බුදු හයට අපි කොහොද පිළි පදදින්නවන ආනන්ද ඔබේ ගැන වහේසිෙන්න්නපා. ඔබට අරිහත්තයට බොහෝ කටයුතු තියෙනවා ඔබ ඒ ගැන වෙහෙසින්න. ගන පැදනාව ශ්‍රී ්‍රක්මණ ෘහපතිවරුන්න්නවා ඔවුන් ඒ පිළිබඳ පිපදිනවා. ස්වාමිනි ඔවුන් කොහොමද පිළිපදින්නේ. ආනන්දය සක්කති රජගෙනෙකට යම්සේද එසේ පිළිපැද යුතු. ස්වාමීනි නක්කති රජෙනකට කොහොමද පිපදින්නේ. සක්කවිත රජසිරක අලත් පිළි ොතල ගළගල නැව නවත් අලුත් පිළියෙන් ොතල බ පුළුන්ගලින් ොත්තන ේ දියට පන්සිේවතාවක් කොතල රදනක බහල රන්දනකින් වහලා සියලු වර්ගගේ සුවන දරවලින්. ආදාහනය කළ යුතුයි. ඒ විදියට දේශනා කළා. ආඩන්දේ මේ ලෝකයේ තූ පහදලා ස්තූප වශයෙන් පූජා කරන්න ලෝතුරා බුදුරජාණන් වහන්ස සුසුයි. බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යයක් කියල හිත පහදවාගෙන බොෝ දෙෙන සුගතියනවා. පසේ බුදුරජාණන් වහන්සේගේ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සල තැන්පත් කළ චෛත්‍යදන්න සුසුයි. දැහැමින් ්ලෝකය පාලනය කරන ධාර්මික සක්විති රජතුමාගේ සිරුරද පයක් සඳහ සයි. ඒ චෛත්‍යයන් ගැන හිත පහදවාගෙන් වදනා කළ ල දකි නෙනනකට ඒව දකින්න වන්දනා කර නාතර දි නමුත් කළුඩිය කරන කියෙන ುගතියට ය න. පින්ං ග්‍රැස් කර ගන ලැබෙනවා. ඒවිදියට දේශනා කළ ඒවෙලාවයානන්දයන් වහන්සේ ඒහි මඩ රට ග හිල් ො ල් හොඳට ಡඩන. හ සි ල්පන කරන යෙක් මට අනුකම්පා කලානං ඒ මාකෙර යනුකම්පා කළ බාග්‍යවත්තරරිියත් බුදුරජාණන් වහන්සේත් අදරෑ පිරිණුවන් පානවා ඉතිං මට අරිහත්තයට පත්තින තාම් බැරි වුණනා මම තාමත් කෙලෙසුන් සහිතයි ඒත් මට උපකාර කළ බුදුරජාණන් වහන්සේත් අද පිරිණවන් පානවා නෙවෙද කියලඋන්නාහ සි හොඳට මඩනවා ඒ වෙලාවෙේ ආනන්ද යන්න්න වහන්සේ කඳවල බුදුරජානන්න්න සැනුසාසනා කලානන්ද හැ මේ ලෝක හැමදේම නැතිවවෙල යනවා අනිත්‍යැයි කියලා ම ඔබට කල්නුදේශනා කළා. තතාගතයන් වහන්සේගේ ජීවිතය එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා කළට එහෙම ලබන්න බෑ. තතාගත සිරුඩත් අනිච්චත්වයට යනවා. එනි සානන්ද ඔබ බොහෝ පින්කල කෙනෙක් කතපු්ඥෝ සිතවන්ආනන්ද. එනිසාඔබ ටික්මනින්ම නිවන්දකින්න පුළුවන්. ඔබ දෙහිතක් නැතු එක හිතකින් උනු පැන් සකස්කිරීම දී මෛත්‍රී කායකරම කලා. ෛත්‍රී වචනෙන් ස්වාමීනිදන් පම් පැම් පහසුවන වෙලාවයි දහම් දෙසන වෙලාවයි කියෙළ මෛත්‍රී වචනයෙන් උපස්ථාන කළ මෛත්‍රී සිතු විල්ලෙෙන් භාග්‍යතුඋන් හස සුවපත්වේවා දිී වශයෙන් සිතුවා විසිපස් වසරක් පුරාසෙවනැල්ලක් වගේ එනිසා නන්ද ඔබට නිවන දුරවෙන්නෙ නෑ ඔබට නිවන්දකින් ඉක්මට ලැබෙනවා කියලා හිත සැනසුවා. එවෙලාවේදේශනා කළ මේ විදියට හිත සැනසුනා උන්වහන්සේ නැවතාරාධනා කළ ස්වාමීනි මේ නගරය මේ කුසිනාරාව කුඩා නගරයක්. චම්පානුවර සැවැත්නූ රජගහනුවර බරණැස් නුවරවැනි විශාල නගරේක පිරිිනිවන් පැවත් හොඳයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාලානන් දෙහෙම කියන්න එපා මේ අතු නගරයක් නෙවෙයි. අතීතේදී මහාස දර්ශවන කියන සක්කවිති රයිතුමා රාජ්‍ය කරපු දොළොස්්‍යදුනක් සත්‍ය දු නත් ්දිග පරලෙති විශාල රාජ්‍යයක් මේ ුවරවිශා සැප සම්පත්තුලින් ග්‍රහනවෙච් බහෝ මනුෂ්‍යු ජීවත්වෙච්ච බව මහාස දර්සන දේශනාවෙන් දේශනා කලා. මල්ලයන්ට පනිිවිඩයක්ක් ැවුණනා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන ඔබලාග නගරේ ගමී උන්නහහා සැවසාන් වශින් දැකගන්න පස්සේ දුක් වෙන්නේ පාපිට බලාගන්න වන්දනා කරගන්න බැරිවනාා කියලා. ඒ මල්ලයන් මල්ල බිසෝරු දරු අන්ඩාගෙන වැලපීගෙන ලහේ අත් ගසමින් ්‍යවපෙරලමින් අඩමින්නවිල්ලා බදුරජාණන් වහන්සේ වන්දනා කලාා සුබද්ද කියලා. රිබ ්‍රාජක කෙටිය ඔහු තතාගතයන්හන්සගේ පරනිර්වාණ ගන සැලවෙලා එතෙන්ට විල් ලානන්ද්‍ය අන් හසයාමූ ආනන්්‍යන් වහන්සමට ොහෝ ප්‍රශ්න තියෙනවා බුදුරජාණන් වහන්සිඟ දැන ගන්න නමු උන්න්නහ සිදදුන්නේ නෑ තතාගතයන් හසර දැන් කර කරන්න පවා උන්වහස බොහමහන්සයෙන් වැඩ ඉන්නේ දැන්මත් උන්හසසිරියේකයක්දන්නේ කියෙනන කාරණය නමුත් ඒ බුදුරජාණන් වහන්සට ඇහිලා බුදුරජාණන් වහන්සේ වදාලේ ආනන්ද හුටෙන්න්න දෙන්න. ස්ුබද්‍රමාව විහෙසට පත් කරන්නාපුක නෙක්නෙේ ඔහ බුද්ධිමත්ෙනෙක් හු දරමයවබෝධ වයෙනවා ඔහුට අවසර දෙන්න කියලා. සුබද්‍රයන් පැමිණුණ වන්දනා කලා දරමයහවා ඒ තුළින් පැහැදන පැවිද්දෙල්ලන පැවිද්ද ලැබුණ. උපසම්පදාව ලැබුණ බුදුරජාණන් වහන්සේ ජියෝමාන කළ බුදුරජාණන්හ සිගවසන් වට තැවිදධ උපම්පදාාව බුශ්‍රාවකයාවුණනි සුබද්‍ර ස්වාමීන් වහන්සේ. කරමස්ථානෙල්ලවා කරමස්ථාන ලැබුණ. අවසාන වශයෙන් කරමස්ථාවන ලැබ සුබද ස්වාමින් වහසේ. ප්‍රමාද උන්නැහැ පසකට කියලා සක්මනට ගොඩවුුණ සක්මන් කලා පියවර දෙක තුනක් තබනකොටම සියලු කෙලෙසුන්ගේ අතමිඳලා අරිහත්තයෙන් අමාමහනි වන ශක්ෂාත් වනා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ අවසාන වශයෙන් අරිහත්තුවයට පත්තුන් ශ්‍රාවක්‍යාවුණේ සුබද්‍ර ස්වාමීන් වහන්සේ. බුදුරජාණන්හන්සේ අවසාන වශසි අනු සාසන කළ මහනියෝ බටිත දෙෙන්න්න පුළුවන් මේ ධරමය පරණ දරමයක්, මේ ධරමේ කල් පැන පුදරමයක් කියලලා. එහෙමහිතන්නෙපා මෙයම් කිසි විදියට තතාගතය අන්නහ යම් දරමයක් පැනවුවන. විෙනයක් පැනෙවන දේශනා කලානන් දර්මයක් ඒසිියල්ල තතාගතයන් වහන්සේ ගැවෑමෙන් පිරිනිවන් පැෑමින් පසුව අසූ හාරදහසක් දරමියම බට ශාස්්ෘූන් වහන්සේ වෙනවා කෙල දේශනා කලා මෙත නිම් පස්සේ වැඩිහිට භික්ෂුන් වහන්සේලට ස්මීන් වහන්ස කියෙල කතා කරන්න බාලභික්ෂූන් වහන්සේලාට නම කියල කතා කරන්න. චන්නතරුන් වහන්සේට බ්‍රහ්ම ද්ඩනය පනවන් ඔහු සමඟ කතා කරන්නේ පහුට අවවාද කරන්නේ පහු කියන දෙයක් අහගනින්න. මොක්නේ ුද් න ුද ක්ෂාව ැමති නං වෙනස් කරගන්න. ුදුරජාණන් වහන්සේ ්‍රාවක කියයන්න විමසා බැලවා සාන හො ක්ෂ වෙනස් කරග ග මු කිසිම ්‍රාවක ට හ ෝන මක් නෑ. වෙනස් කිරීමක් නෑ ැනොෝ විනේ එයා කාරං අඩු වැඩිනොකර, ආරක්ෂා කරනවා සැදැහැති ශ්‍රාවකයූ නිවන්දකින්න කැමතිනං. හුදුරජාණන් වහන්සේ. අලියම කාල ගත්ත වෙමින්න් එනවා. වෙක් සඳ. සැින් බැසයමින්තිබුණා. වාාග්‍යතුන් වහන්සේ ශ්‍රාවක සංගරත් නමතුව හන්ඳදානිි භික්කවේ ආමන්තයාමි වෝ වයදම්වා සංකාරා අපපමාදේන සම්පාදේත. මහනනී මම අවසාන වශිංහෝ බාමතනව හටගත්තු සියලුදේ නැතිවෙලා යනස්සුළුයි ඒනිසා නිවන්දකින් අ අප්‍රමාදවෙන්න. කියලා පන්සාලිස් වර්සයක් පුර අමා සදහම් ගංගුල ගලාගිය බුදු මුවපිය වුනා මා කරුණා දෙනත පියවුුණ නිසලවුණ පළවනි ධ්‍යානට සම්වැදුන දෙවනි ්‍යයාානට සම්වැදන, තුංග නිද්‍යාන්ට සම්වැදුන සතර නිදයාාන්ට සම්වදුනා. ආකා සංඥායතනයට ආකින් චඥඥාතනයට නේව සඥානා සංඥාතට සම්වදලෙ ඉන්නගී සිටිමින්. නිරෝධ සමාපත්තිට සම්වදෙනනට කය නිසුල් මංගුුණ ආනන්්‍යයන් වහන්සේ විමසූ අනුරුද්‍යාන් වහන්සේ බදුරජාණන් වහන්සේ පිරෙනවන් පැවද. නෑනේ ආනන්ද බුදුරජාණන් වහන්සේ නිරෝත සමාපත්තිට සම්වැදුනා. නවත රෝධයෙන් ැග සිටමින් නව සංඥා සංඥායතනින් ආකින් ഞඥායතනයට විඤානංචාතනෙ කා සංඥායතනයට සතර ධ්‍යානෙන් තුං දි්‍යානට තුංගනි ්‍යානෙන් දෙවනිධාන දෙ වවනිදි්‍යානෙන් පලවනිදියාානට නගී සිටිය. නැවතත් පළවෙනි ධ්‍යානෙක් දෙවනිධ්‍යයානට සම්වදුන. දෙවනි ධ්‍යානින්, තුංගනි ධයානට සම්වදන. තුංගනි ධයානෙ සතරවනිධ්‍යානට සම්වදිලා. සතරවනිධානෙන් නගී සිටිනවා සමගම තුන් ලෝක මෙලිය කළ මිනි පහනක් නිවී අන්නසේ. වෙසක් සඳ බැස්සය අන්න්නාසේ ලෝක අඳුරු කරමින් තතාගත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාවදාලා හෙනාඩ පැතුරුණා දස දහසක්සක්වල පොළෝතලය පවා කම්පාවනා දෙවියු මනුෂ්‍යු වැලපුුණ මහා පීඩාවකට පත්වනා ලෝකයේ මඳරුුණා වගේ ලෝකයටම දහම්මාලෝ කෙළබාදුන් බුදුරජාණන් වහ ස්‍යවසන් වශය නිසල්මංගුණ නිියහඩවුුණ නහඩ කයහි තැන්පත්වුණ ආනන්්‍යයන් වහන්සේ අනුරුද්්‍යයන් වහන්සේ දරමකතාවකින් කල්ගේව්වා අලියම කාලි වෙනතිෙක් මරන සතිය පිළිබඳව තතාගත බුදුසිරුඩ ආදාහනි දෙ වුණ, ධාතුන් වහන්සලා ලෝකට ලැබුණ. ඒ ධාතුන් වහන්සේලා එකක්නමක්කෝ ලයෝකේ පවතින තුරා කායික වශයෙන් ජියවමානයි. නමුත් නැමතත් ඒ බුදුමවිින් නැවතත් දහම්දි සන්දිිනේ. ඒ බුදුකය වෙහෙසෝමින් අසරන සත්‍යයන් සොයා වැඩම කරන්න නිෙත්නේ ඒ අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ ලෝකයෙන් එතර වුණ. සමුගත්තා නමුත් ලෝතුරා දරමේ දහම්පදයක්කෝ ලෝ කේතිබෙන තුරා ඒ තුළ බුදුරජාණන් වහන්සේ ජිවවානයි. ඒ දරම මේ තුළින් බුදුරජාණන් වහන්සේ දකින්න අදත් පුළුවන්. එස එවැනි අනන්ත ගුණ ඇති ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදාහයට අප හැම දෙනාටම් වැටහීමෙන්. එවැනි ලෝතුරා බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශාසනය පිහිට කරගෙන. දරම අවබෝධ කරගෙන තතාගත බුදුරජාණන් වහන්සේ නිවනිින් සැනසුනා සේම අපටත් ඒ අමාමහනිවනිින් සසිරිංහතිරවෙන්න ලබේවා කියിළ പ්‍රාර්ථනා කරගම, සිල ඥාතිීන්ට දරමශ්‍රවණය කළ සිළුදනනාටත් දෙവව න් සරසිരു ලෝක සත්്යන්ටත්තුන් දරමාබෝධයෙන් නිවනිින් සැනසෙන ලැබේවා කියළ ്්‍රාර්ථනා කරමු. ආකාసట్టாచබుම්මట్්ట දේවා නාగా මහිందందిక పഞන්తగనుු మෝதிతවා చిරంరకන්తు సాసනం ආකාసట్టచබుම්මట్්ట දේවානාగా මහිද్දිిక పഞන්తగనుු మෝதிతවා చిරంరకන්තුు දේశනం ආකාసట్టచබువట දේවානාగా මහිද్ధిక ඥන් තන් අනු මෝදිත්වා චිරංරක්කන්තුතුවන් සදා. අද ධර්මානු ශාසනා පැඇත්වූ දේශක යනන් වහන්සේ හම්බන්තුට උඩ මළල වේරගල ආරන් එසේ නාසනවාසී පූජපාදය. රිදිියකම ඉන්දාලෝක ස්වාමින් වහන්සේ.